තරම් ආකර්ෂණීය ඉතිහාස කතාවක් ආශ්‍රයෙන් ගොඩනැගුණත් මේ ගේම් එක තුළ ඇත්ත ජීවිතයේ ඒ කාලේ හිටපු කිසිම යුද වීරයෙක් ඇතුළත් කරලා නැහැ. ඔයා Ghost of Tsushima වල වැඩිපුරම කැමති ස්ටෝරි ලයින් එකටද එහෙම නැත්නම් ග්‍රැෆික් ක්වොලිටි එකටද? අතීත ඉතිහාස සිද්ධි පදනම් කරගෙන වීඩියෝ ගේම් ඉන්ඩස්ට්‍රි එකට අලුත් නිර්මාණ ගොඩක් බිහි වෙලා තියෙනවා කියලා ඔයා දන්නවා. Assassin's Creed, Call of Duty වගේ ලෝකේ ජනප්‍රියතම ගේම් සීරීස් උත් ඒ අතර තියෙනවා. ඉතින් ඒකට අලුතෙන් එකතුන ගේම් එකක් තමයි Ghost of Tsushima ගේම් එක. ඉතිහාසයේ වැඩිපුරම කතාබහට ලක්වන සිද්ධියක් වටා තමයි මේ ගේම් එකේ කතාව ගෙතිලා තියෙන්නේ. ඒ නිසා වෙන්නන මේ ගේම් එක විශාල ජනප්‍රියතාවයක් ලැබුවා. ඒ නිසා අපි හිතුවා මේ ගේම් එක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා. ඔයාලට පුළුවන් වීඩියෝ ගේම් ඉන්ඩස්ට්‍රි එකේ අලුත්ම තොරතුරු අරන් එන Planet 361 subscribe කරලා notification on කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම අපේ සාඩම්බරණීය member කෙනෙක් වෙන්නත් ඔයාලට පුළුවන්. අවශ්‍ය වෙන VPN සම්බන්ධතාවයක් විතරයි. VPN on කරගෙන channel එකට ගිහිල්ලා channel එකේ subscribe button එකට මෙහා පැත්තෙන් තියෙන join button එක හරහා අපේ channel එකේ member කෙනෙක් වෙන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඒ වගේම Planet 361 ගැන ඔයාලගේ යාළුවන්ට කියන්න video game industry එක ඇතුලේ අලුත් දේවල් වෙනස් දේවල් වෙන හැමෝටම මේ channel එක ගොඩක් වැදගත් වෙවි කියලා මම හිතනවා. එහෙනම් මේ Ghost of Tsushima ගැන. You are a samurai. Bound to uphold the code. To live, fight and die with honor. If you stray from this path, what will you become? A storm is coming. Jin! Jin! Come on, Jin! सामान्य ओणम वीडियो गेम का सरल प्रधान कोटा देख कर बेदान पुलवान ये सत्य सिद्धि आश्रय हेदुन सह नुहेदुन विधियट मेकदी सत्य सिद्धि आश्रय कर हेदुन वीडियो क्रीडा निपदी इतिहास साधारण किष्टगिरी अनिवार्य इवगे गेम्स हददि इतिहास पिलिबंध विशेषण गेम मेकट मौलिक सिद्धिया पिलिबंध विशेष धनम कवशवेन इतनी इवगे इतिहास सत्य सिद्धिया पदरम करगने मेतगति बिहुन जनप्रिय गेम विधियट Ghost of Tsushima हंधुन पुलवान क्रिस्त वर्ष 1162 दी ईशान दिख आसिया पीटी मंगोलिया मिलव इले दिन गेंगीस खान अरमुन उने मंगोलिया प्रधान बोट पत्ते वैसेन टिकेट वेटमीन सटाण शिल्प वगेम अध्यापन प्रगुण करपु गेंगीस खान एवेदि प्रादेशीय पालक नतोतिपन मंगोलिया क्रिस्त वर्ष 1162 हाईवेदि एक्सेसा करण इथिंग इतनी नोनेवती मंगोलिया जनता वगे बल पराक्रमे मुड़ लोकेटम पेन्वीमट युद्धेन मुहत्न गेंगीस खान तीरने करण बेन्न मेनिसा हुविसिन मंगोलिया एक्सेसा किरीमटा पेर 1162 पहेदि तमय फलमेन විදේශයක් ආක්‍රමණය කරන්නේ. ඒ තමයි තමන්ගේ දකුණු දෙසින් හිටපු අසල්වැසියා චීනය. වසර 10ක් තුළ චීනයේ බේජින් දක්වා වන නගර 90කටත් වඩා අත්පත් කරගන්න ගෙන්ගිස් ඛාන් එතනින් නොනවති 1219 වෙද්දී උතුරු කොරියාවත් 1221 දී අෆ්ගනිස්තානයත් 1222 දී රුසියාවත් ආක්‍රමණය කරනවා. නමුත් ක්‍රිස්තු වර්ෂ 1227 දී ගෙන්ගිස් ඛාන් මිය යනවා. මේදී ඔහු හඳුනා නොගත් රෝගයකින් මිය ගිය අය සැලකුණත් ඊට මාස 3කට කලින් ඔහු ඔහුගේ අසු පිටින් ඇදවැටීමක් පිළිබඳව ඉතිහාස වාර්තාවල සටහන් වෙනවා. මේ ඇදවැටීමේදී සිදු වුණ හානි අධිරාජ්‍ය අරාබිකරයටද 1236 දී පෝලන්තය සහ හංගේරියාව ආක්‍රමණය කරමින් යුරෝපයටද පිවිසෙන්නේ තමන්ගේ වපසරිය තවත් වැඩි කර ගනිමින් කලින් සඳහන් කරා වගේ 1253 දී ඒ කාලේ ප්‍රබල රාජ්‍යයක් වුණ පර්සියාවද තමන්ගේ අනසකට යටත් කරගන්න ඔහු සමත් වෙනවා ඕනම අධිරාජ්‍යයක් ඇතුලේ බලය බෙදා ගැනීමට අවුල් වියවුල් ඇති වෙනවා වගේ මේ කාලය ඒ කියන්නේ 1250 දශකයේ අවසානයේ වෙද්දී මොංගෝලියානු අධිරාජ්‍යය තුළ තැනින් තැන කුමන්ත්‍රණ සිදුවීම් පැවතුණා මේ කුමන්ත්‍රණ වඩා තීව්‍ර වුණේ 1259 දී ඒ කාලේ මොංගෝලියානු අධිරාජ්‍යය පාලනය කර ඔන්ග්ලේ ඛාන් මිය යාමත් එක්ක
මීලක අනුප්‍රාප්තිකය තෝරා ගැනීමේදී අවසානයේ අධිරාජ්‍ය තුල සිදුවන සිවිල් යුද්ධ ගණනාවකට පස්සේ එදා මෙදා අතර මොංගෝලියානු අධිරාජ්‍ය පාලනය කළ විශිෂ්ටතම පාලකයෙක් ලෙස සැලකෙන කුබ්ලායි ඛාන් එහි අධිරාජ්‍ය බවට කිරුළු පළඳිනවා. මොංගෝලියා විසින් මුලින්ම ආක්‍රමණය කරන්න පටන් ගත්තත් චීනය සම්පූර්ණයෙන්ම අල්ලගන්න ඕනට හැකි වෙන්නේ 1271 දී. ඒ මේ කුබ්ලායි ඛාන් යටතේ. ਉਹ තමයි චීනයේ සුප්‍රසිද්ධ රාජවංශයක් වන යුවාන් රාජවංශය ආරම්භ කරන්නේ. ඒ වගේම මේ වෙදී කොරියාව පුරා තම අනසක පතුරවන්න ඔහු සමත් වෙනවා. ඉතින් ඊළඟට ආසියාවේ නැගෙනහිර කෙළවර අපිට මුණ ගැහෙන ජපානයේ තියෙන මෙන්න මේ රටවල් දෙකට අසල්වාසීව. ඒ නිසාවෙන් කුබ්ලායි ඛාන් චීනයේ ඇති කරපු යුවාන් රාජවංශය සහ කොරියානු අර්ධද්වීපය එකතු වෙලා ජපානය අල්ල ගැනීමේ පළමු මෙහෙයුම 1274 දී ක්‍රියාවට නංවනවා. ඔයාලා දන්නා ජපානයේ ප්‍රධාන දූපත් හතරකින් යුක්ත වෙනවා කියලා. ඒ තමයි හොන්ෂු, කියුෂු, ෂිනෝකු සහ හොකයිඩෝ. මේකෙන් කියුෂු දූපත තමයි මේ චීනයට සහ කොරියාවට ආසන්නයේම පවතින දූපත වෙන්නේ. ඒ නිසාවෙන් ඒ දූපතට ගොඩ බහින්න තමයි මොංගෝලියානු හමුදාවේ පළමු සැලසුම් වෙලා තිබුණේ. නමුත් ඒ අතරතුර ඔවුන්ට ප්‍රධාන බාධකයක් මුණ ගැහෙනවා. ඒ තමයි සුෂිමා දූපත. හරියටම කොරියානු අර්ධද්වීපයේ සහ කියුෂු දූපත අතර හරිමද තමයි මේ සුෂිමා දූපත පිහිටලා තියෙන්නේ. ඉතින් 1274 දී ජපාන ආක්‍රමණයට යන මේ කුබ්ලායි ඛාන් ප්‍රමුඛ මොංගෝලියානු හමුදාව මේ සුෂිමා දූපතට ගොඩ බහිනවා. වරකිලඹට 70ක අපසරයකින් යුක්ත වන සුෂිමා දූපත 11 වෙනි ශතවර්ෂයේ පටන් අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට තමයි ක්‍රියා කළේ. එනිසාම ජපානයේ සමුරායි වරුන් විසින් දූපතට ආරක්ෂාව සැලසුවා. සමහර විටක අතරමඟදී මුණ ගැහෙන නිසාවටත් වඩා ආර්ථික මර්මස්ථානයක් වීම නිසා මොංගෝලියානු හමුදාවේ අවධානයට සුෂිමා ලක්ුණා වෙන්නත් පුළුවන්. ඉතින් කෙසේ හෝ 1274 දී සුෂිමා දූපතට කොරියා සහ චීන සෙබළු පිරිවරාගත් මොංගෝලියානු හමුදාවේ පළමු ප්‍රහාරය එල්ල වෙනවා. මෙන්න මෙතනින් තමයි ගෝස්ට් ඔෆ් සුෂිමා පටන් ගන්නෙ. අපේ චරිතය තමයි ජින් සකායි කියන සමුරායි යුද වීරයා මේ මොංගෝලියානු ආක්‍රමණයේ ප්‍රධාන ගොඩබිමට යා නොදී සුෂිමා වලදීම ව්‍යර්ථ කර දැමීම තමයි අපේ අභිප්‍රාය. ඉතින් මෙන්න මේ ඉතිහාස සිද්ධිය පදනම් කරගෙන ස්ටෙල්ත් ඇක්ෂන් ඇඩ්වෙන්චර් ගේම් එකක් නිර්මාණය කිරීමේ අදහස එන්නේ Sony Interactive Entertainment යටතේ තියෙන Sucker Punch Productions වලට. 1997 දී ඇමරිකාවේ ආරම්භ කරන ලද Sucker Punch Production තමන්ගේ පළවෙනි නිර්මාණය Nintendo 64 සඳහා නිෂ්පාදනය කරත් එතනින් පස්සේ PlayStation Exclusive Games විතරයි නිර්මාණය කරේ. එතනින් 2002 දී පටන් ගත්ත Sly Cooper series එක සහ 2009 දී පටන් ගත්ත Infamous series එක ගොඩක් ජනප්‍රිය වුණා. මේ නිසාම 2011 දී Sony සමාගම විසින් Sucker Punch Production මිලදී ගන්නවා. ඔවුන් මේ series දෙකට අමතරව හදපු එකම ගේම් එක තමයි Ghost of Tsushima. ඉතින් මේ අදහස වීඩියෝ ක්‍රීඩාවක් වාට පත් කිරීමේ බාර දුර වගකීම පැවරෙන්නේ Jason Connell හට. ඔහුගේ සහයට Infamous වල creative director Nate Fox එකතු වෙනවා. ඉතින් මේ දෙපළගේ දායකත්වයෙන් තමයි මේ Ghost of Tsushima 2020 ජූලි 17 වෙනිදා PS4 සඳහා රිලීස් වෙන්නේ. මේ තරම් ආකර්ෂණීය ඉතිහාස කතාවක් ආශයෙන් ගොඩනැගුණත් මේ ගේම් එක තුළ ඇත්ත ජීවිතයේ ඒ කාලේ හිටවු කිසිම යුද වීරයෙක් ඇතුළත් කරලා නැහැ. මේකෙන් අදහස් දක්වපු Nate Fox සඳහන් කරන්නේ ජපාන සංස්කෘතිය පිළිබඳව විශේෂඥයන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන්ෙම තීරණය ගත් බව. ජපානය තමන්ගේ යුද වීරයන්ට ඉතාමත් ගරු කරන රටක්. ඒ වගේ යුද වීරයන් වීඩියෝ ක්‍රීඩාවක් සඳහා යොදා ගැනීම ජපාන ජනතාව අනුමත නොකරනු ඇති බවත්, ඒ නිසා මේ ජපානය තුළ මේ ගේම් එකේ ඉල්ලුම පහත වැටීමට හේතු වනු ඇති බවත්, ජපාන සංස්කෘතිය පිළිබඳව විශේෂඥයන් තමන්ට ප්‍රකාශ කළ බවයි ඔහු සඳහන් කරේ. Ghost of Tsushima නිර්මාණයට යොදා ගැනීම Sucker Punch Production ලගේම Sucker Punch Engine එක මේ එන්ජින් එක හරහා ඩෙවලොප් කරන අති අලංකාර මැප් එකක් මේ ගේම් එකට සුවිශේෂී ආකර්ෂණයක් ඇති කරා. මෑත කාලයේ බිහිවුණු ලස්සනම ලෑන්ඩ්ස්කේප්ස් තියෙන ගේම් එකක් විදිහට Ghost of Tsushima හඳුන්වන්න පුළුවන්. මේ ලෑන්ඩ්ස්කේප් එක හදන Tsushima දූපතේ සැබෑ ස්වරූපය වෙනස් කරන්නත් උන්ට සිද්ධ වුණා. ඒ නිසා Ghost of Tsushima කියලා නම් කරලා තිබුණත් මේක 100%ක්ම නිවැරදි Tsushima දූපත ගොඩනගලා නැහැ. ඒක එහෙම වුණත් මේ ඉතිහාසගත සිද්ධීන් වලට සම්බන්ධ වැදගත් ස්ථාන කිහිපයක්ම Ghost of Tsushima මැප් එකට ඇතුළත් කරන්න Sucker Punch Production Developing Team එක කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ ස්ථාන මොනවද කියන එක ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා King of Kings YouTube channel එකේ ප්‍රසාද් සුබසිංහ මල්ලි. ආයිබෝන් සිරු දිනාටම. ඉතින් Ghost of Tsushima ගේම් එක ඇත්තරම සත්‍ය ඉතිහාස කතාවක් පදනම් වෙලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේකට පදනම් වෙච්ච සත්‍ය ඉතිහාසය වන්නේ මොංගෝලියානු අධිරාජ්‍ය විසින් ජපානය ආක්‍රමණය කිරීම සම්බන්ධවයි. ඉතින් එහිදී ක්‍රිස්තු වර්ෂ 1100 තමයි මේ සිදුවීම වෙන්නේ. ඉතින් ක්‍රිස්තු වර්ෂ 1100 ජපානයට Tsushima දූපතේ පැවති සත්‍ය ස්ථාන කීපයක් පිළිබඳව අපිට ගේම් එක හරහා දැක් ගන්න පුළුවන්. වර්තමානයේ මෙම ස්ථාන නටබුන් බවටපත් වෙලා තියෙන අපිට දැක් ගන්න පුළුවන්. ඉතින් මේ නටබුන් බවටපත් වෙච්ච ස්ථානවල සැබෑ ස්වරූපය මොන වගේද කියන එක අපිට ගේම් එක හරහා දැක් ගන්න පුළුවන්. ඒ බඳු ස්ථාන පහක් පිළිබඳව අපි දැන් කතා කරමු. Ghost of Tsushima ගේම් එක තුල තියෙන ඉතාමත් වැදගත් ඓතිහාසික ස්ථානයක් තමයි කොමෝඩා වෙරළ කියලා කියන්නේ. මේක වැදගත් වෙන්න එක හේතුවක් තමයි මොංගෝලියානු අධිරාජ්‍ය හමුදාව ප්‍රථමව ජපානයට ගොඩ බසින්නේ මෙන්න මේ කියන වෙරළ තීරයෙන්. ඉතින් මේ වෙරළ තීරය එකල පාලනය කළේ සෝ ඩයිමයෝ කියන ප්‍රාදේශීය රාජවංශය. එම රාජවංශයේ නායකත්වයෙන් යුත් හමුදාවක් හා මොංගෝලියානු හමුදාවක් අතර ඉතා දරුණු සටනක් මෙම ස්ථානයේ සිද්ධ වෙනවා. එම සටනින් ජපානයේ හමුදාවන් විනාශයට පත් වෙනවා. ඉතින් මෙන්න මේ කියන ඓතිහාසික සටන සිදු වුණු ස්ථානය තමයි කොමෝඩා වෙරළ කියලා කියන්නේ. ඉතින් අන්නේ හේතුව නිසාවෙන් මේ වෙරළ ඉතාමත් ප්‍රසිද්ධත්වයට පත් වෙලා තියෙනවා ඓතිහාසික මේ වශයෙන්.
वर्तमान गत्काल कोमोडावेरल संचारकयन आकर्षण पत्कन स्थानवा एनिसा नितिपता संचारकयन मेम स्थानेट पेविन्न भवतमय वार्तावेन्ने इतामत् पेहदिलि दीप्तिमत् सुदु वेळि सहित वेरल तीर दकिन्न पुलुवन् सागरयेद इताम मृदुगतियकिन् युक्त वेनवा इतिन गोस्ट ऑफ सुशीमा गेम एक तुल तीन तबत इता वेदगत् स्थानयक् तमयि शिराटके कंदु शिखरे किला कियन्ने इतिन मे कंदुपंक्ति वेदगत्वन्ने मेके तीन पूजनीयत्वे निसा सह मे परिसर पद्धति तीन अलंकारे निसा ए वगे मेक ऐतिहासिक वशयेन वेदगत्वन्ट हेतु वेन्ने मेक पूजनीयत्वेन युक्त वीम सह मे तुल अर शिंतो दहमट अदाल जपाने मूल पेसगन तीब दहमक् तमयि शिंतो दहम किला कियन्ने मेन्न मे शिंतो दहमट आया देव्यवरुन्ट वंदनामान किरीमक् सह एम देव्यवरुन् मे स्थाने वेड वेसन बवट तिबु विश्वासयन् सह विविधाकारे बार वगे देवल ओप्पुगन स्थानयक् वशयेन मेक प्रसिद्धत्वयक् गत्ता इतिन गेम एक गहपु केनेक्ट नम मे स्थाने होदिम्म पुरु पुरुदु वेन्न ओने मोकद मे स्थानेट अवस्था गन्नाकेदीम यंड लबेनवा किला तमयि गेम एक गहपु अयगे वार्तानुवल संदहन वेन्ने इति मेनिसावेन इता वेदगत् तवत् ऐतिहासिक स्थानय तमयि मेन्न मे केन शिराटके कंदु शिखरे किला कियन्ने गोस्ट ऑफ सुशीमा गेम एके तियेन तवत् इता वेदगत् स्थानय तमयि केनडा मालिगे किला कियन्ने इति मे केनडा मालिगे निर्माणे कले शो राजवंशिकयन विसिन ए क्रिस्तु वर्षेन 667 दी इति मेक एकल इदिकन लद अति दियुनुतो मालिगे लेस पेन्नला देनवा इति मेक विस्मयजनक स्वभावयेन युक्त बवत् संदहन वेनवा गेम का प्ले करप गेनेट नाम में इस्ताने मिशन का पवा प्ले करांड लबेनवा किला तमाई संदहन वेन्ने वर्तमान में इस्ताने अपने देख गांड रहे अत्तरम हैबै अतीते दी हमें नता क्रिस्तुवार चेकुरोसन सीवा से दी में मालिके तिबुनु आकारे मुनवागे दी केने का पिट गेम का रहा देख गांड पुलुआ इतिं एनिसा में इस्ताने ऐतिहासिक वाशेन वेदकत्ते नो सुशीमा दूपते पिहिटी इता वेदगत ऐतिहासिक स्थान तमाई बोन्शोइन पांसर किला कियान्ने इतिम मेक वेदगत्वंट हेतु तमय मेक आगम मध्यस्थानयक सेब ऐतिहासिक वशेन वेदगत्वन स्थानयक वीमय सोशानम राजवंशे विसिवन नायकयावन योशिनारी विसिन तम पियावन योशिंटोशी वेनुवेन याज्ञाकरण स्थानयक लेस मे इदिकला तियेनवा पशु मेय परंपरागतव परंपरावेन परंपरावट पेमिल्ला पौले देव मालिका बवट पत्वेला तियेनवा इता इहलीन पिहिटा ऐति मेय उसींद युक्त वेनवा आसन्न वशेन अडी सीयप्पमन उसीन युक्त उना किला तमाई संदहन वेन्ने वर्तमाने में दकिंड रहे स्वाभाविक व्यसन हरा विनाशयट पत्तेला तियेनवा नमुत मेके तियेन ऐतिहासिक सह आगमिक वटिनाकम निसावेन वर्तमाने में प्रतिसंस्करणय किरीमट लक् करला तियेनवा इति मेकत इता वेदगत ऐतिहासिक स्थानयक मे गोस्ट ऑफ सुशीमा गेम एक तुल तियेन इतिन ईलंग स्थानय नम श्रीलंका बौद्धयान वन अपिटत इतामत वेदगत स्थानय अपिदान जापान पुर्दमारंगे इंदियावेन ए कनिष्क अधिराज जगेदवस कुमारजीव महाराधान्वासे प्रधानत्युक्त मे बुद्धुदहम रेगनगिया जपानेट नमो जपाने तुल बुद्धुदहम वेनासाकारेट परिवर्तने उना शिंतोदहमत्तेक संबंध वेमिन वेनत्ताकारेट जपाने बुद्धहम क्रियात्मक उना वर्तमाने महायान बुद्धहम दक्वा ए वर्धनेला तियेनवा इतिंग गोस्ट ऑफ सुशीमा गेम एक तुलती अपने में बौद्ध दर्शन जपाने तुल तिब्बाकी ने मे सुशीमा दूपते तुन मे विहारस्थान हरह दग्गन पुलम एतमाई ओमी विहारस्थान इति मेके बुद्ध प्रतिमा विशाल प्रमाणे कुत विशाल पांसर कुत अपने दग्गन पुलम गेनवा इतिंग एकात ऐतिहासिक वशेन वेदगत स्थान वर्तमान दे मे नटबून वशेन दग्गन पुलम अपिट मे दूपत तुलती इति मे आकारेट प्रधान वशेन इस्थान पहापिरीबाधव गेम के तीयन इद्रिपात्कांड कटितुकरा इति मेके तवात इस्थान भूमियान हेबैम इस्थान सियालक्म ऐतिहासिक वशेन वेदगतन इस्थान अन्न मे ये निशावेन मे वीडियोकार एवं इद्रिपात्कराने एवगेम गेम प्ले स्टाइल सह गेम के नॉन प्लेएबल कैरेक्टर्स कृत्रिम बुद्धि हेवत एआई एक निर्माण क्रीमेदी सकपंच प्रोडक्शन असमत्वीतिभवतम पेनतीन एवगेम गेम एक ओपन वर्ल्ड सैंडबॉक्स गेम एक उपरीम लक्षण अतुलत क्रीमेन अभी यम किसी अपहसस्तावेट पत्नवा निर्माणशैली अपे इलाक सपुरागनीम कलहकी उना यह संस्था दरी अवधानक वगेम वेहसक दरी मेद अत्यावश्य मे कैसे उना सीलम गेम रेटिंग वेब अडवेल वगे सीएट अणुको इट आसान लकुन प्रमाण लगन गोसव सुशीमा समत्ना इवगेम रिलीज पलवीन दिवस्तुन अतुले मिलियन दिख मारक आसान गेम कॉपीज प्रमाण अलवीकरण सोनी समागम हेकिन अलग गेम का रिलीस फर्स्ट पार्टी डेवलपर गेम का प्रमाण वार्ता पलवी अवस्थावे इतिहास इतिहास गवेशने की मे वे वीडियो क्रीडा लोग पीटिवाल मे वे वेदगत तेरम गण ओन यार अपे धनमेम तमन तमंगीम वगीम।
ගේම් එකට අලුත් අලුත් අප්ඩේට්ස් ඉදිරියේදී නිකුත් වෙවි. ඉතින් අපි ඒකන අවධානයෙන් ඉන්නේ. ඒ නිසා Planet 36 run එක දිගටම රැඳිලා ඉන්න. ඔයා Ghost of Tsushima වල වැඩිපුරම කැමති ස්ටෝරි ලයින් එකටද? එහෙම නැත්නම් ග්‍රැෆික් ක්වොලිටි එකටද? ඔයාගේ උත්තරේ පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් මේ වගේම අපි හම්බෙමු. කින් එන්න Happy Gaming. ජය ජය වේවා.